Forever Gold Fairness වල bleaching නැත. Forever Gold Fairness එකක් ගත්තම cream තුනක් ගත්තා වගේ. 3 in 1 bleaching අඩංගු නැති එකම නිෂ්පාදනය. Forever තින්ව පමනයි. News Weekly is brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver. අයිබුවන් සතියේ පුවත් ඉදිරිපත් කිරීම සුගිතා අල්වේස් මුලින්ම පුවත් සිරස්තල පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා තරුණ පරපුරේ අවශ්‍යතාව ගැන ජනාධිපති පහදයි ඉදිරි දෙවර්ෂය තුළ රටේ සංවර්ධන ඉලක්කය සපුරන බව අගමැතිගෙන් ප්‍රකාශය ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් මන්ත්‍රී උදය ගම්මන්පිල රජයෙන් ඉල්ලයි Cricket ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපවෙන ක්‍රීඩකයින්ට ජනපතිගෙන් පැසසුම්. අවංක ක්‍රියාශීලී සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හෙතෙම පෙන්වා දෙන්නේ මහ ජනතාවගේ දේපල අනිසි ලෙස භාවිතා කිරීමට යම් දේශපාලඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමින්. විසඳුමට ජවයක් තේමාව යටතේ දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 12000කගේ පමණ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් තරුණ සමුළුව පැවැත්තුණා. 2004 වසරෙන් පසුව වසර 13කට පසු මෙම සමුළුව පැවැත්වීම සුවිශේෂී වන අතර මෙතෙක් කාලයක් තම ගැටලු ඉදිරිපත් කළ තරුණ ප්‍රජාව මෙවර ගැටලුවලට විසඳුම් හා යෝජනා රැගෙන සමුළුවට එක්වීමද විශේෂත්වයක්. තරුණ සමුළුව ඇමතු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ අවංක සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත පෙරට එන බව තරුණ ජවය සමග මුසු වූ මෙම සමුළුව තුළින් මනාව පිළිබිඹු වන බවයි. ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ප්‍රතිසංවිධාන වාර්තාවද ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්වුණා. විසදුම ග්‍රන්ථය සහ නිදහස් පුවත්පතේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව නිමිත්තෙන් නිකුත් කළ සමරු කලාපයද පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ නිල වෙබ් අඩවියද විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතින්. ඔබ දන්නවා රටේ තියෙන ප්‍රශ්නේ කුමක්ද කියන. කවුරුන් හෝ භාවිතා කරනවා නම් කවුරුන් හෝ ඒවා සාක්කු පුරවා ගන්නවා නම් මොන පක්ෂයේ වුණත් මම මේ සියලු දෙනාට විරුද්ධව ගත යුතු තීන්ද තීරණ අවංකව සහ එඩිතරව ගන්නවයි කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ඔබ රටට පණිවිඩයක් දීලා තිබෙනවා. ඔබ සියලු දේශපාලන බලවේගවලට ඔබ පණිවිඩයක් දීලා තිබෙනවා. මේ රටේ අවංක දේශපාලන ගමනක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ බලවේගය සමග නැවත නැගිටිනවයි කියන පණිවිඩය ඔබ අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ රටේ සියලු දෙනාට ඒ පණිවිඩය දීලා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනමා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ අනතුරුව ජනාධිපතිවරයා 2016 සහ 2017 යන වසරවල පැවති ක්‍රිකට් තරඟවලදී ජයග්‍රහණය හිමි කරගත් ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටි බවයි. දැනට රට තුළ සිදු කරන ලබන සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි දෙවර්ෂය තුළ යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකක් ඇතුළත ආණ්ඩුව පෙරලන්න සූදානම් බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කිරිබත්ගොඩ නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි දැන් බලන්නේ අපේ වෙසක් උත්සවයට අපේ වෙසක් කාඩ් සකස් කරන. ඉතින් ධම්මපදයෙන්ද වෙන කොහෙන් හරි කවියක් පදයක් අරගන්නවා කවියක් හදාගන්නවා. ඒත් වෙසක් කාඩ් එකට හොඳ එකක් තමයි මම දැක්කේ අපේ හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමගේ. මේ පෝය නෙමෙයි ඊළඟ පෝයෙන් පස්සේ ආපහු ආණ්ඩුව ගන්නවා කියන. වෙසක් පෝයෙන් පස්සේ. වෙසක් පෝය දෙකකින් මර ගන්නවා කියන. අයියෝ ඉතින් කමනා කරන්නද? මාරයාගේ දුල තුන් දෙනාත් ඇටුවනේ. ශ්‍රී ලංකාවේ සමස්ත ළමා ජනගහනයෙන් 4%කට ආසන්න සංඛ්‍යාවක් ළමා ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ මෙන් 2.3%ක් ආර්ථික ශ්‍රමිකයන් ලෙසටත් තවත් 1.8%ක් අන්තරායකාරී ක්‍රියාවල නිරතවන ළමා ශ්‍රමිකයන් ලෙසත් කටයුතු කරන බවයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සමහර ප්‍රදේශවල මේ විදිහේ සමීක්ෂණයක් කිරීමට පුළුවන් සිවිල් වාතාවරණයක් තිබුණේ නැහැ. නමුත් මේවර මේ 2016 අපේ ඉල්ලීම අනුව මෙම දෙපාර්තමේන්තුව මගින් මේ සමීක්ෂණය කළා. ඒ අනුව දැන් අපේ ළමා ශ්‍රමය නැත්නම් ළමයින් වැඩවල යෙදීම 0.01 දක්වාට වෙලා. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින ව්‍යවස්ථා සංශෝධනයට තමන් එකඟ බවත් නව ව්‍යවස්ථාවට එකඟතාවයක් නොමැති බවයි. ඉදිරියේදී සිදුකිරීමට යන අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳවද මෙහිදී අදහස් දක්වනු ලැබුවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා තම පක්ෂයෙන් විශාල කැපකිරීමක් කළ බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. හෙතෙම පෙන්වා දෙන්නේ ඒ අනුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයෙන් ලැබෙන්නට යන ඕනෑම තනතුරක් තමා කැමැත්තෙන් බාරගන්නා බවයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ කිරිබත්ගොඩ නගරයේ පැවති ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින්. අපේ හාමුදුරුවනේ අපට හිතට අමාරු හොඳ බෞද්ධ හැටියට ඒ බඩගෝස්තරවාදී කල්ලියට ඉන්නවා චීවරධාරී ඔට්ටික දෙනෙක් අතුල්ලලා. අර කැලණි ආසනෙත් ඉන්නවා. බෙන්ගපුවේ නාලක. මල ජනාව ගන්න ඕන අපායකට යනවා. ඊට පස්සේ ගලකොඩත්තේ ඥානසාර. විස්කි භාගයක් නැත්නම් නෑ නින්ද යන්නේ නෑ. අභයාරාමේ ලෝකේ. ඒ අල්ලගෙන ඒ රොත්තත් එක්ක තමයි ඉඳතු වෙලා මෙයා දැන් මේ අමුතු ජීවිතයක් ගොඩනගන්න හදන. දැන් එයා සිල් අරගෙන. සෝවන් වෙන්න ඕනේ මෙන්න. අනේ පව් කියලා හිත. දැන් එයා කියන කතා ඇහුනම අපට අදහ ගන්න බෑ මේ මහින්ද රාජපක්ෂද කියලා. දැන් එයා කියනවා දේශපාලන පරිගණකී කරන්න පාළු. මාව හිරේ දැම්මේ පරිගණක නෙමෙයි ආදරයට ලව් එක. ඊට පස්සේ එයා කියනවා පවුලෙන් පරිගණක එපාළු. එයාගේ කාට කොල්ලට මාන්ති වරුණම් විතරයි පවුල. මගේ දුවලා දෙන්න ගුවන්තොට පොලෙන් රෑ 12ට ගියා. අර මුල්ලේ තියෙන කාමරේ දරන් ගිහලා පෑදෙන් අප්‍රශ්න කරා. ඒ දරුවා ආවේ නෑ ලංකාවට පස්සේ. මේ කාලා කන්නේ බේරෙන්න බැරි හින්දා. එවැනි වැඩ කරපු මිනිහ තමයි දැන් කියන්නේ පවුල් වලින් පරිගණක එපා. මේ අවස්ථාවට එක්විමින් අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතාද අදහස් දක්වනු ලැබුවා. ජනතාවගේ සම්පත් කොල්ල කාලා තමන්ගේ පවුලේ උන්ට වාහන 40-50ක් බෙදලා දුන්නාම මෙච්චර කාලයක් පරීක්ෂණ පවත්වලා ගිහිල්ලා රිමාන්ඩ් කරපුවාම ඔටු පෙරාගෙන අඬනවා තමන්ගේ දරුවන්ව දාලිවරලා කියනවා අනේ මට යාව නැතුව ඉන්න බෑ කියලා දියණියව දාලා එළියට එන්න බලනවා. මේ වගේ තක්කඩි දේශපාලනයක් තමුන්නාසා දැකලා තියෙනවද මිත්‍රෝ? ඉන්දියාවේ නිදාස අරගලය පවත්වද්දී නිදාස අරගලය වෙනුවෙන් අරගලකරුවන් විසින් ඒ රේල් පීලි මත රේල් පීලි ගලෝමින් විවිධ දේවල්වලට අසු වෙලා පොලිසිය ඇවිල්ලා උන්ව සිරගත කරා. ඒ සිරගත කරනකොට මල පහ කරන්න ආපු ඇත්ත ඒ රේල් පීලි ගාව විතරේ ඒගොල්ලොත් සිරගත කරා. දැන් එළියට එද්දි මිත්‍රවරුනි මේ දේශප්‍රේමීන් එළියට එද්දි අර මල පහ කරන්න ගිහිල්ලා ඇතුළට දාපුනුත් එළියට ආවේ සිංහයෝ වගේ දේශප්‍රේමීන් වශයෙන්. හොඳට අතපය දාගෙන එළියට ආවා. ඒ වගේ තමයි මට නම් පේන්නේ මේ රාජපක්ෂවරුන්ගේ රෙජීමේ මිත්‍රවරු.
උතුරේ ජනතාවගේ අයිතිය කිසියම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සීමා නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය විද අදහස් දක්වමින් මේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂය වටා උතුරේ ජනතාවගේ එක්වීමෙන් එය පැහැදිලි වන බවයි. දැන් උතුරේ ජනතාව සමහර අය අයිතිකාරයෝ කරගෙන තියෙනවා. වරක් LDT එක එකම දෙමළ ජනතාවගේ නියෝජිතය හැටියට පත් වෙන්න උත්සාහ ගත්තා. ඒ උත්සාහය ගත්තේ උණ්ඩෙන් තුවක්කුවෙන්. ඒ වගේම අදත් සමහර අය ඒක අයිති කරගන්න හදනවා. නමුත් දෙමළ ජනතාව TN එක නෙවෙයි කියන මතයට අද ඇවිල්ලා තියෙනවා. ඒ අනුව දෙමළ ජනතාව ඍජුව අපේ පක්ෂත් එක්ක සම්බන්ධ වෙනවා. මුදවා ගත්තට පස්සේ පවත්වපු පළවෙනි ඡන්දය තමයි යාපනයේ මහනගර සභාවටත් වවුනියාව නගර සභාවෙත් තියපු පළාත් පාලන ඡන්ද දෙක. වවුනියාව නගර සභාවේ ජයග්‍රහණය කරේ දෙමළ සන්ධානයේ. ඒ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයෙක් අද ඇවිල්ලා අපේ පක්ෂයට බැඳුනා. ශ්‍රී අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අපවත් වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානිස්සර ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටියා. ශ්‍රී දේහය තැන්පත් කර තිබුණේ නුගේගුඩ පාගොඩ පාර ශ්‍රී විද්‍යා විජය ආරාම විහාරස්ථානයේදී. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය සඳහා අතිවිශාල මෙහෙවරක් ඉටු කළ මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වන විට 101 වන වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය නුගේගොඩ පාගොඩ පාර ශ්‍රී විද්‍යා විජය ආරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබුණා. ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණා. ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් හැඳවිය යුතු බව පිවිතුරු හෙළ උරුමය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විරෝධය පළ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ආර්ථික අර්බුදයට විසඳුම සෙවීම සඳහා ජනාධිපති විසින් සර්වපාක්ෂික ආර්ථික සමුළුවක් හැඳවිය යුතු බවයි. ආර්ථිකය පාලනයෙන් බැහැරවීම මේ වසර තුළ තීව්‍ර වෙලා මේ යන විදියට ගියොත් අනිවාර්යයෙන්ම යළි ගොඩනැගියේ නොහැකි අන්දමින් මේ ආර්ථික කඩා වැටීම කාටවත්ම නතර කරන්න බෑ. මේ ආණ්ඩුව හිතන් ඉන්නවා නම් විදේශීය බලවේග මේ ආණ්ඩුවට උදව් කරයි කියලා ආර්ථිකය ගොඩ දාන්න ඒක විහිළුවක් විතරයි. ඇයි මේ ආණ්ඩුව තමන්ගේ මිතුරු බලවේග කියලා හිතාගෙන ඉන්න ජාත්‍යන්තර බලවේගවල සිහිනයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටිනු දැකීමයි. හයිබ්‍රිඩ් අධිකරණයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත නොවන බවට කෙතරම් පැවසුවද විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් සැසියේදී එය බැහැර කළ බවක් දක්නට නොලැබුණ බව රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ හයිබ්‍රිඩ් අධිකරණය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඉල්ලීම විදේශ අමාත්‍යවරයා බැහැර කළේ නම් හයිබ්‍රිඩ් අධිකරණය මෙරට පිහිටුවීමට අවස්ථාව නොමැති බව ඇතැමුන්ගේ ප්‍රකාශය පිළිගත හැකි බවයි. බ්‍රිතාන්‍ය අගමැතිතුමා කියනවා මෙහෙම මගේ සොල්දාදුවන්ව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්න දෙන්නේ නැහැ කියලා. නමුත් බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා එක්සත් ජාතික සංගමය කියන්නේ නැහැ නේ කියනවායි කියලා. නමුත් අපේ අගමැතිවරයා ජනාධිපතිවරයා එහෙම කිව්වට අපේ ඒගොල්ලන්ගේ නියෝජිතය වන අපේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතික සංගමය කියලා මේක තාම බැහැර කළ නැහැ කියලා. ඒක අද මේ පාරත් හයිබ්‍රිඩ් කෝට් එකක් ඕනේ කියලා සෙයිඩ් හුසේන් මගේ අපේ ඉස්සරහා ඉතාම පැහැදිලිව කිව්වා. එතකොට එක්සත් ජාතික සංගමයේ එහෙම කියනකොට මේ අපේ මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැම කියනවා නම් එයා ඒගොල්ල කියව ඒක කියවන්න ඕනේ අපේ විදේශ ඇමතිවරයා හරහා එක්සත් ජාතික සංගමයේදී. ඒක නොකියන තාක්කල් මේ වගේ ප්‍රකාශවල කිසිම වැදගත්මක් නැහැ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළා. එහිදී ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව යුද අපරාධ නොකර ඇති බවට දේශීය විශේෂඥයන් විසින් ඉදිරිපත් කළ ඇති වාර්තා කීපයක් මෙවර මානව හිමිකම් සැසියට ඉදිරිපත් කර නොතිබුණු බවයි. මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් GL පීරිස් මහතාද අදහස් දක්වනු ලැබුවා. කිසිවක් මේ රජය ඉදිරිපත් කරන්නේ නැහැ. වරද පිළි අරන් කියනවා මෙහෙම දේවල් අනාගතයේ සිදු නොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා කියලා. එහෙම කියන්න කිසිම උවමනාවක් නැහැ. මේ අතර පසුගියදා කුරුණෑගල පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතාගේ ජිනීවා මානව හිමිකම් සැසියට සහභාගී වීම පිළිබඳව දැක් වූ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. රජයේ ප්‍රතිපත්තියේ විදියට මගේ ප්‍රතිපත්තියේ විදියට මේ රටේ කිසිම රණවිරුවෙක්
විත්තිකාරයෙක් කරන්න මම ලෑස්තිත් නෑ විත්තිකාරයෙක් කරන්නෙත් නෑ කියලා හිතන්. ඒක බොහොම පැහැදිලිව මම කියන්නට. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය මෙසේ නිමාවට පත් වෙනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය නැවත නැරඹීම සඳහා යොමු වන්න අපගේ ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ YouTube චැනලය වෙතට. ඔබ සැමට සුවදායි සතියක්. ආයිබෝවන්. News Weekly was brought to you by Transco Cargo, the leaders in logistics. Transco, we love to deliver. Colombo Impex, Sri Lankan buffet-style food made with authentic ingredients. Every Sunday, 11 a.m. to 3 p.m. Weekday lunchtime specials, 11 a.m. to 3 p.m. Located at 3 Clough Street, Dandenong. And Clayton Asia Food Centre, 1310 Centre Road, Clayton. හේගියත් මෙහේගියත් ඒවා මේවා කොහෙට වුණත් කාගේ වුණත් කාගෝනම් ට්‍රාන්ස්කෝ කාගෝ තමයි ඉතින් ඔබේ පුද්ගලික සහ වෙළඳපළු බහන්න ඕන එකක් ඕන තරම ළඟටම ගෙන දෙන ට්‍රාන්ස්කෝ කාගෝ දෙන්නෝ 970යි 322යි 55 කැම්බල් ෆීල්ඩ් 935යි 77යි 228 කාගේ වුණත් කාගෝනම් ට්‍රාන්ස්කෝ කාගෝ තමයි රුකාන්ත චන්ද්‍රලේකා රයනි විින්ඩි සනුක සමගින් රූ සන්ද රෑ ජුනිතුන සිට්ලි ජුනිතාය මෙල්බන් වැඩිවිස්තර මාලක බිදුවය හතර බිදුවයි තුනයි බිදුව හතර බිදුවයි හැයි පහයි නමය. සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය ආතරයිටිස් සොරයිසිස් එක්සීමා ගැස්ට්‍රයිටිස් ඇතුළු සියලු සරවාංග රෝග සඳහා ඉක්මන් සුවයට විමසන්න සහන්රෝ ආයුර්වේද මධ්‍යස්ථානය වෛද්‍ය සෑම් දසනා. Rosewood Downs Excellence in Aged Care, a modern purpose-built home available in single and double rooms with ensuite and telephone in every room. Contact Ruben and Christine on 9701 3234.